අපි ඊළඟට බලමු 2022 23 බයලජි එසේ රචනා පේපර් එකේ 5 වෙනි ප්‍රශ්නයේ දෙවෙනි ඒකකයේ යටතේ බයලජි දෙවෙනි ඒකකයේ යටතේ දීපු ප්‍රශ්නයක්. දැන් මේ වන විට ඕගොල්ලොන්ට 19 20 21 22 රචනා ප්‍රශ්න මං 8ක් වීඩියෝ හරහා ඩිස්කස් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නට බලන්න 8 9ක් ශාකයෙන් 4යි සත්වයාගෙන් 5යි ප්‍රශ්න 9ක් 19 20 21 22 A-level biology paper එකට අදාළව videos දාලා තියෙනවා. ඒ ප්‍රශ්න 9 අනිවාර්යෙන් බලන්න. අද මම දාන්නේ 2022 නැත්නම් ගිය පාරේ විභාගයේ 5 වෙනි රචනා ප්‍රශ්නය. ඒකේ තියෙන්නේ ඌනනයේදී වර්ණදේය සංඛ්‍යාව අඩුවන න්‍යෂ්ටි විභාජන ක්‍රමය විස්තර කරන්න. 5 වෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? ඌනනයේදී වර්ණදේය සංඛ්‍යාව අඩුවන න්‍යෂ්ටි විභාජන ක්‍රමය. අපි දන්නෝ අන්වනේ තියෙන එක විභාජනයයි. නමුත් ඌනනයේදී තියෙන විභාජන ක්‍රම දෙකක්, ඌනනයේ 1 හා 2 කියලා. එතකොට ඌනනයේ 1 ේදී තමයි වර්ණදේය සංඛ්‍යාව අඩු වෙන්නේ. ඌනනයේ 2 ේදී අර අඩුණු එකෙක් වර්ණදේය සංඛ්‍යාව සහිත සෛල දෙක අනුනේ ආකාර නැවත දෙකට බෙදিলা දුහිතෘ සෛල 4ක් එක මාතෘ සෛලයකින් හදනවා. අපි දන්නවා මේක සතුන්ගේ නම් ජන්මාණු ජනනයේදීත්, ශාකුල නම් බීජාණු ජනනයේදීත් තමයි ඌන විභාජනය සිදු වෙන්නේ. එතකොට ඇත්තට මේ ඌන විභාජනයේදී, ඌන විභාජනයේ එකේදී තමයි මොනවද වර්ණ දේහ සංඛ්‍යාව දුහිතෘ සෛලට අර්ධය වෙන්නේ. එතකොට ඒ අර්ධය වුණු සෛල දෙක නැවත අන්වනීයට සමාන ආකාරයකට දෙකට බෙදিলা සෛල 4 ඇති වෙන්නේ. එතකොට අපි පින්තූරයකින් දැම්මොත් මේක ඔයගොල්ලන්ට මේ කැම්බල් එකේ තියෙන පින්තූරේ මං ගත්තේ. එතකොට එතන තියෙනවා, අපි බලමු ඉස්සෙල්ල ඌනනේට තිබුණේ මොකද්ද කියලා. මොන දැන් ওই තියෙන්නේ ඌනනේට තිබුණු පින්තූරේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඌනනේත් අන්නුනේ දෙකේම අපි දන්නවා අපිට අධ්‍යයනයේ පහසුවට මේක බෙදලා තියෙනවා මොනවද උපකලාපවලට ප්‍රාක් කලාව 1, ඊළඟට යෝග කලාව 1, වියෝග කලාව 1, අන්ත කලාව 1 කියලා. දෙවන විභාජනයේදී මේක ප්‍රාක් කලාව 2, යෝග කලාව 2, වියෝග කලාව 2, අන්ත කලාව 2 කියලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මෙතෙන්දී ප්‍රාක් කලාව 2ේදී සිදුවෙන ක්‍රියාවලිය දාමය. එතකොට දැන් මෙතෙන්දී අපි දන්නවා මොනවද න්‍යෂ්ටිකාව අතුරුදහන් වීම ආරම්භ වෙනවා, න්‍යෂ්ටි පටලය කැඩී විදී යාම ආරම්භ වෙනවා. මෙන්න මේ සමජාත අපි දන්න ඕනම ද්විගුණ සෛලයක මවගෙන් හා පියාගෙන් ආපු සමාන වර්ණ දේහ තියෙනවා. ඒවයි ජාන වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ ජාන වර්ග එකයි සමජාත වර්ණ දේහ. දැන් මිනිසට නම් යුගල් 23ක් තියෙනවා. එක යුග එක කට්ටලයක් නැත්නම් ඒ ගුණ වර්ණ දේහ සංඛ්‍යාවක් මවගින් එනෝ, අනිත් ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාව කට්ටලය පියාගෙන් ඇවිල්ලා දිගුණ සෛලයක වර්ණ දේහ කට්ටල් දෙකක් තියෙනවා. එතකොට අපි යන්නේ ඒවට කියනව මොනවද? සමජාත වර්ණ දේහ කියලා. එතකොට දැන් මේ තියෙන්නේ සමජාත වර්ණ දේහ නිල් පාටින් රතු පාටින් දාලා තියෙන්නේ. අපි හිතමුකෝ මේ රතු පාටින් ආවේ මවගෙන් ආපු සමජාත මවගෙන් ආපු වර්ණ දේහය. ඒකෙම සමජාතික තමයි මේ පියාගෙන් ආපු එක. පළවෙනි යුගල, අපි හිතුවොත් මේක දෙවෙනි යුගල, තුන්වෙනි යුගල, එහෙම යුගල් 23ක් තියෙනවා. එතෙන්දී ගැහැණු සඳහා අවසාන යුගල XX වර්ණ දේහ යුගලක් තියෙන්නේ, පිරිමි සඳහා XY යුගලක් තියෙන්නේ. අපි ඒක කියලා දීලා තියෙනවා මීට කලින්. එතකොට මෙන්න මෙතන තියෙන්නේ මේ මොකද්ද? ප්‍රාක් කලාවේදී මේ සිදුවන ක්‍රියාවලිය අපි බලමු. පේපර් එකේදී මොකද්ද මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ කියලා. මේවා යුගල් වූ සමජාත වර්ණ දේහ යුගලකට කියනවා අපි උපාගමයක් කියලා. ඒ උපාගමය ඇතරම සිප් එකක් වගේ එකකින් එකිනෙක බැඳුනහම ඒකට කියන උපාගම සංකීර්ණය කියලා. එතකොට මේ උපාගම සංකීර්ණ වල තියෙන මේ සමජාත වර්ණ දේහවල සහෝදර නොවන වර්ණ දේහාංශ අතර කොටස් හුවමාරු වෙන්න පුළුවන්. කොටස් හුවමාරු වන ස්ථානට අපි කියනවා මංසල කියලා. මේ කොටස් හුවමාරු වීම ක්‍රියාවලට කියනවා අපි අවතරණය කියලා. හුවමාරු වෙලා නැවත සකස් වීම. ඒ සකස් වූ ඉච්ච ඒවා අපි ආපහුම කෝ වෙන්නේ මේ සමජාත වර්ණ දේහම අර භෞතිකව බැඳී තියෙන ඒවම යුගල් වශයෙන් යෝග කලාතලයේ මත රැඳිලා ඊට පස්සේ කයිනටෝකෝල්ට සම්බන්ධ වෙන්නේ මේ සමජාත වර්ණ දේහවල වර්ණ දේහාංශ වලින් ද්‍රවයට මුහුණ දා තියෙන එක විතරයි. ද්‍රවයට මුහුණ දා තියෙන එක විතරයි සම්බන්ධ වෙන්නේ. මේ පැත්තකෙත් එහෙමයි. ද්‍රවයට මුහුණලා ඇති කොටසෙන් තමයි සම්බන්ධ වෙන්නේ.
එතකොට මේ කයිටෝක එක්ක සම්බන්ධ වර්ණ දේහවල තියෙන තරුකු තන්තු කෙටිවීම නිසා මේ ජෝඩුවම මේක බැඳිලා තියෙන්නේ, මේ පැත්තට ඇදිලා යනවා. මේක සහෝදර වර්ණ දේහාංශ දෙක මෙහාට ඇදෙනවා, මේ දෙක මෙහාට ඇදෙනවා. අන්තිමට ද්‍රව පැත්තට යන්නේ අර මාතෘ ශෛලයේ තිබු වර්ණ දේහ සංගයාවෙන්. මේ පැත්තට අපි රතු එක නම් මාතෘ එක ගියා නම් මේ පැත්තට යන්නේ පීතෘ එක. එතකොට මේ පැත්තකට පීතෘ මේක එක අඩුයි, මේ පැත්තට මේ පැත්තට මාතෘ එක අඩුයි, මේ පැත්තට පීතෘ එක අඩුයි. දැන් මේකේ අපි ගත්තොත් මේ පැත්තත් රතු එකගේ අර ආපු අවතරණයෙන් විච කෑල්ලත් එක තියෙන්නේ. එතකොට එතන පීතෘ එක අඩුයි, මේ පැත්තට මාතෘ එක අඩුයි, මේ පැත්තට මාතෘ එක අඩුයි, මේ පැත්තට පීතෘ එක අඩුයි. එහෙම අර සමජාත වර්ණ දේහ මේ සමක තලයේ මත අහඹු ලෙස තමයි සැකසෙන්නේ. දැන් මේක මෙහාට ගියා නම් මේක මෙහාට, ඊළඟ සැරේ දැන් මේක මේ පැත්තට ගියා නම් මේක මෙහාට, මේක අහඹු ලෙස. අපි මේකට තමයි මෙන්ඩල්ගේ දෙවෙනි නියමේ ස්වාධීන සංරචනය කියන්නේ. සමජාත වර්ණ දේහ අහඹු ලෙස මේ සමක තලය සෛර තලය මත සමකයේ මත අහඹු ලෙස සකස් වෙනවා. එතකොට ඒ නිසා මේ පැත්තට යන්න පුළුවන් භාගෙ නෙවෙයි, මේ පැත්තට යන භාගය කෙනෙක් වෙනස්. දැන් අපේ මිනිසාගේ නම් ජන්මානු හදනකොට මෙහෙම සකස් වෙන්න පුළුවන් ආකාර දෙකේ 23 වෙනි බලයක් මෙහෙම සකස් වෙන්න පුළුවන්. එතකොට එක සැරයකට මේ පේලියම එකම ජාතිය වෙනවා, ඊළඟට අනිත් පැත්තට ගියා මාතෘ ටික. ඊට පස්සේ ඒව හුවමාරු වෙමින් ජන්මානු ආකාර දෙකේ 23 වෙනි බලයක් ඌනනේ පළවෙනි විභාජනයේ අවසානයේදී හැදෙන්න පුළුවන්. එතකොට අපි බලමු ගිය පාර පේපර් එකේ ප්‍රශ්න කොට මේ තියෙන්නේ ඌනනේ කොටස් ටික. ওই තියෙන්නේ ඌනනේ කොටස් ටික. අපි බලමු එහෙනම් මේක විභාගේ දුන්නේ මොකද්ද කියලා. අපි බලමු ඒක. එතකොට ප්‍රශ්නේදී අපි මාකින් ස්කීම්ස් එකේ තිබුණේ මාකින් ස්කීම් එකේ තිබුණේ ඔන්න දැන් අපි බලමු. එතකොට ඌනනේදී ඌනනේ වර්ණදේහ සංඛ්‍යාව අඩුවන න්‍යෂ්ටි භාජන ක්‍රමයේ විස්තර කරන්න කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඌනේ වර්ණදේහ සංඛ්‍යාව අඩුවන න්‍යෂ්ටි භාජනය. එතකොට අපි බලමු ඌනනේ පළමු හා දෙවන ලෙස විභාජන ක්‍රම දෙකක් තියෙනවා. මොකද දෙක පළවෙනි එකයි දෙවෙනි එකයි. මින් වර්ණදේහ සංඛ්‍යාව අඩුවන න්‍යෂ්ටි භාජනය කියන්නේ අපි ඌනනේ එක. එය උපකලා හතරක් තියෙනවා. ප්‍රාක් කලාවික, යෝග කලාවික, වියෝග කලාවික, අන්ත කලාවික. එතකොට දැන් ප්‍රාක් කලාවික ගත්තොත් ප්‍රාක් කලාවික මොකද්ද වෙන්නේ? අර ඌනනේදී වගේම වර්ණදේහ කෙටි වෙනව, ඝන වෙනව, ඒක ආරම්භ වෙනව ඉස්සෙල්ලා. ආරම්භ වෙනකොට මොකෝ වෙන්නේ? න්‍යෂ්ටිකාව අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. අතුරුදහන් වෙයි නෙවෙයි පටන් ගනී. ඝන බවට පත් වෙනව නෙවෙයි පත් වීම ආරම්භ කරයි. එතකොට දැන් සමජාත වර්ණ දේහ යුගල් වෙලා මොකද්ද වෙන්නේ? මේ යුගලකට කියනවා අපි උපාගමය කියලා. එතකොට මේ යුගල භෞතිකව සම්බන්ධ වෙන සිප් එකක් වගේ. එතකොට ඒ කියන්නේ මවගේ හා පියාගේ සමජාත වර්ණ දේහ ඕනම දිගුණ ශෛලයක තියෙනවා. ඒවා සමජාත වර්ණ දේහ යුගල් වෙලා ඒවා එකිනෙක භෞතිකව බැඳෙනවා. අපි එකට කියන උපාගම පට සංකීර්ණය කියලා. ඊට පස්සේ මේ යුගල් වූ සමජාත වර්ණ දේහ අතර අපි දන්නෝ මේ හැම වර්ණ දේහයක්ම ඌනණය වගේම දැන් අනුනණය වගේම හැම වර්ණ දේහයක්ම දිත්ව වෙලා තියෙන්නේ. හැම වර්ණ දේහයකම සහෝදර වර්ණ දේහාංශ දෙක බැගින් තියෙනවා. එහෙනම් මේ යුගල් වූ සමජාත වර්ණ දේහ යුගල තියෙනවා වර්ණ දේහාංශ හතරක්. එතකොට මේ වර්ණ දේහාංශ අතරේ සහෝදර වර්ණ දේහාංශ දෙක බැගින් තියෙනවා. එකක දෙකයි අනිත් එකේ දෙකයි. එහෙනම් යුගල් වූ සමජාත වර්ණ දේහ අතර දැම්මකෝ වෙන්නේ සහෝදර නොවන. සහෝදර නොවන කියන්නේ මවගේ සහ පියාගේ ඒවා නොවන. එක්කෙනාගේම වර්ණ දේහාංශ දෙක සහෝදරයි. එතකොට පියාගේ එකයි මවගේ එකයි සහෝදර නෑ. එතකොට පියාගේ වර්ණ දේහාංශ දෙකක් තියෙනවා. මවගේකින් වර්ණ දේහාංශ දෙකක් වශයෙන් හතරක් දැන් ඔක්කොම වර්ණ දේහාංශ තියෙනවා. එතකොට මෙතන උපාගම සංකීර්ණයේ තියෙන සමජාත වර්ණ දේහ අතර සහෝදර නොවන වර්ණ දේහාංශ අතර තමයි වර්ණ දේහාංශයක් කියන තන DNA අණුවක් ඒ අතර කොටස් හුවමාරු වෙනවා, ජාන කොටස් හුවමාරු වෙනවා. මේ හුවමාරු වීමේ අනුරූපී ඉලක්ෂ අසලදී නැවත සම්බන්ධ වෙනවා. එතකොට කොට මේ මොනවාද අවතරණයේ යුගල් වූ සමජාත වර්ණ දේහවල සහෝදර වර්ණ දේහාංශ නොවන කොටස් අතර කැඩිලා හුවමාරු වෙලා නැවතේව සම්බන්ධ වෙනවා. මේකට කියනවා අවතරණය කියලා. මේ හුවමාරු වීම සිදුවන ස්ථානට කියනවා මංසල විය. මේ ක්‍රියාවලිය අවතරණය මේ හුවමාරුව සිදුවන ස්ථානය මංසල. එතකොට උපාගමපට සංකීර්ණ කැඩි වෙන්නේ දැන්
දැන් එතකොට අර භෞතික වශයෙන් බැඳිලා තිබෙන්නේ සමජාත වන්න දිහේ යුගල ඒව පොඩ්ඩක් සුළු වශයෙන් එකිනෙකින් ඈත් වෙනවා. දැන් ඊට පස්සේ ප්‍රාග් කලාව එක ක්‍රමයෙන් අවසන් වෙනවා. න්‍යස්ති ආවරණයේ බිඳ වැටෙනවා. එතකොට සත්ව සෛලවලදී නම් අපි දන්නෝ කේන්ද්‍ර දේහය තියෙනවා. ඒක ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙපසට ගමන් කරනවා. එතකොට ද්‍රව දෙපසට ගිය කේන්ද්‍ර දේහ වලින් ඇතනම තුරුවක් සහ තරුකුවක් හැදෙනවා. තුරුව සහ තරුකුව හැදෙනවා. එතකොට එක් ද්‍රවයක සිටින සුද්ධ නාලිකාවලට එක් එක් සමජාත වර්ණ දේහයේ කයින්ඩෝකෝමක සම්බන්ධ වෙනවා. මෙතෙන්දි සමජාත වර්ණ දේහ යුගල යෝග කලා තලයේ දෙසට තමයි ගමන් කරන්නේ. එතකොට මේ වර්ණ දේහාංශ දෙකෙන් එකක විතරයි ද්‍රවයට සම්බන්ධ වෙන්නේ දෙකේම. එතකොට ඊළඟට දැන් මේව යෝග කලා තලයට ආවා. එතකොට යෝග කලාවේ එක් එක් යුගලේ එක් වර්ණ දේහයක් එක් ද්‍රවයකට මුණලා පිහිටන පරිදි අහඹු ලෙස සකස් වෙනවා. එතකොට එකක මාත්‍රුවක එක පැත්තකට ගියා නම් ඒකේ අනිත් පැත්තට යන්නේ පීතෘවේක. සමහර දෙවනි යුගලේ ඒ දෙක මාරු වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්න පුළුවන්. එක් එක් යුගලේ එක් එක් වර්ණ දේහයන් එක් එක් ද්‍රවයට මුහුලා සිටින පරිදි අහඹු ලෙස වැඩගත් සමජාත වර්ණ දේහි යුගල් යෝග කලා තලයේ මත සකස් වේ. ඔන්න ඔච්චරයි යෝග කලාව. දැන් වියෝග කලාව වෙනකොට මොකෝ වෙන්නේ? අර තරුකුවේ හැම සුද්‍ර නාලිකාවක්ම කයිනටෝකෝ හා සම්බන්ධ නැහැ. කයිනටෝකෝ හා සම්බන්ධ තරුකුවේ සුද්‍ර නාලිකා දැන් කෙටි වෙනවා. ඔක්කොම නෙමෙයි. තරුකුව හා ඒ කියන්නේ වර්ණ දේහවල කයිනටෝකෝ හා සම්බන්ධ සුද්‍ර නාලිකා තරුකුවේ තියෙන කයිනටෝකෝ සුද්‍ර නාලිකා කෙටි වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? මේ කෙටිවීම නිසා මේ වර්ණ දේහ දෙපැත්තට ඇදෙනවා. වර්ණ දේහ යුගල වින් වෙනවා. දැන් අපි දන්නවා අන්නෝනේදී උනේ වර්ණ දේහාංශ වශයෙන් සෙන්ටිමීරියෙන් පැලුණා. මෙතෙන්දී එහෙම නෙමෙයි. ඒ සහෝදර වර්ණ දේහාංශ දෙකම ඒ කියන්නේ සමජාත වර්ණ දේහ යුගලම වින් වෙනවා. එක් එක් යුගලේ එක් එක් වර්ණ දේහයන් ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වෙනවා. වර්ණ දේහවල සහෝදර වර්ණ දේහාංශ සෙන්ටිමීරියෙන් සම්බන්ධ වී තනි ඒකකයක් ලෙස එකම ද්‍රව්‍ය ලෙසට චලනය වේ. තනි ඒකකයක් දැන් අන්වණයෙන් වෙනස් වෙන්නේ ඒකයි. අන්වණයේදී සෙන්ටිමීරියෙන් පැලිලා කොටස් දෙකක් ලෙස වෙන් වෙන්නේ. මෙතන වර්ණ දේහාංශ දෙකම එකම පැත්තට යන්නේ. ඒතර හුවමාරු වෙච්ච කෑල්ලකුත් තියෙනවා නම් ඒවත් යන්නේ ඒ පැත්තට. එතකොට සම්පූර්ණ ඒ ගුණ වර්ණ දේහ දැන් පටන් ගත් එකේ තිබුණා කට්ටල දෙකක් දැන් කට්ටලයයි යන්නේ. එහෙනම් සම්පූර්ණ ඒ ගුණ වර්ණ දේහ කට්ටලයක් බැගින් එක් ද්‍රවයක ඒක රාශි වී පවතී. එම ඒක ගුණ වර්ණ දේහ කට්ටල් වටාම හෝ වෙන්නේ න්‍යස්ති පටලය හැදෙනවා. ඒ වගේම න්‍යස්තිකාව යළි හැදෙනවා. තරුකුව කැඩිලි බිඳිලා යනවා. වර්ණ දේහ ඝනවීම නිහිල්වීම ඉස්සෙල්ලා අපි දැන් ප්‍රාග් කලාවේදී ඝන වුණා. දැන් ඝනවීම ලිහිල් වෙනවා. ලිහිල් වෙලා දැන් වර්ණ දේහ වශයෙන් අපිට පින්නට ප්‍රාග් කලාවේ අන්ත කලාව යනකොට අපිට වර්ණ දේහ පේන්නේ නැවත ක්‍රොමැටින් ජාලයක් ලෙස තමයි දිස් වෙන්නේ. එතකොට ප්‍රවේණිකව සර්වසම නොවූ දුහිතු න්‍යස් දෙකක් ඌරණේක අවසානයේ සිදුවේ. එතකොට මේ තියෙන රූප සටහන ඔයගොල්ලන්ට සම්පත් පොතේ තිබිච්ච එක, මාකින් ස්කීම් එකේ තිබිච්ච එක. එතකොට මේ ප්‍රාග් කලාවේක මේ තියෙන්නේ න්‍යස්ති ආවරණයේ කැඩල බිඳිලා යනවා. කේන්ද්‍ර දේහ බෙදිර ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙපසට ගමන් කරනවා. ඒකෙන් තරකුව හැදෙනවා. එතකොට මේ තියෙන යුගල් වූ සමජාත වර්ණ දේහ අතර මොනවද වෙන්නේ? සහෝදර නොවන වර්ණ දේහාංශ අතර කොටස් හුවමාරු වෙනවා. හුවමාරු වෙන තැන් වලට අපි මංසල කියනවා. දැන් ඊට පස්සේ හුවමාරුවත් එක්කම දැන් මොකෝ වෙන්නේ? ජෝඩු යෝග කලා තලයට ගිහිල්ලා යෝග කලාව තලය මත මේ තනි පේඩියකට මෙහෙම සකස් වෙනවා. මේ පේඩි දෙකකට සකස් වෙනවා. එකක තියෙන්නේ මාතෘ, මේ ප්‍රති පීතෘ නම් ඊළඟ එකේ පීතෘ මාතෘ ඔහොම දෙකේ ඉන් බලයක් මෙතන මේ සකස් වීම සිදු වෙන්න පුළුවන්. අපි කියනවා එකට ස්වාධීන සංරචනය. අහඹු ලෙස සමජාත වර්ණ දිහ සමක තලයේ දෙපස සකස් වෙන්නේ. ඌනනේ එකම සමක තලයේ මේව සකස් වෙන්නේ. මේක සමක තලයේ දෙපස සකසෙන්නේ. එතකොට ওই යෝග කලාව වියෝග කලාවේදී මේවා මොනව වෙන්නේ? අර කයිරෝකෝ හා සම්බන්ධ සුද්ධ නාලිකා මගින් මේක කෙටි වෙනකොට මේක ඇදලා ගන්නවා. එතකොට වර්ණ දේහාංශ දෙකම යනවා මෙතෙන්ට. මේ දෙකම මේ පැත්තට යනවා. වර්ණ දේහාංශ පැලෙන්නේ නැහැ සෙන්ටිමීරින්. වර්ණ දේහ ලෙස වින් වෙන්නේ. එතකොට මේ විදියට එතකොට ද්‍රව පැතර දෙපැතර ගියාට පස්සේ අලුතින් ආයි න්‍යස්ති පටලය හැදිලා ඒක ගුණ දුහිතෝ න්‍යස්ති දෙකක් අවසානයේ සෛල ප්ලාසි භාජනයේ බෙලා දුහිතෘ සෛල දෙකක් හැදෙනවා. එතකොට මේ රූප සටහනේ දැන් මේ අපි ඒක එතකොට මෙතන තියෙන්නේ
මෙතන තියෙන්නේ ඔයගොල්ලෝ පටන් ගන්නකොට මං කිව්ව එක. මේවට බය වෙන්න එපා. මේ වෙච්චර අමාරු ඒව නෙමෙයි. ඒව අමාරු ඒව නෙමෙයි. එතකොට දැන් මෙතන තියෙන්නේ ප්‍රාග් කලාව. ප්‍රාග් කලාව. එතකොට මේ සහෝදර වර්ණ දේහාංශ දෙක සිස්ටර් ක්‍රෝමසෝම්ස්. එතකොට කේන්ද්‍ර දේහය තියෙනවා ප්‍රතිවිරුද්ධ දිශර ගමන් කරනවා. එතකොට මෙන්න මේ මෙතික ද්විත්ව අවතරණයක් පෙන්වන්නේ. අවතරණ දෙකක් තියෙනවා. අවතරණය මේ තරුපුව ස්පිනල් තරුපුව, ඊළඟට මේ කැඩී බිඳී යන න්‍යෂ්ටි පටලය, මේ උපාගම සමජාත වර්ණ දේහේ යුගල. සමජාත වර්ණ දේහ හෝමොලොගස් කියන්නේ සමජාත වර්ණ දේහේ යුගල. එතකොට ඒව දැන් මොකෝ වෙන්නේ, මේ යෝග කලා තලය මත සකස් වෙනවා. කේන්ද්ර දේහ ද්‍රව දෙපසට ගිහින් තියෙනවා. තරුපු වෙනවා. සමහරය විතරයි මේ කයින්ටෝකෝ එක සම්බන්ධ වෙලා තියෙන්නේ. සෙන්ට්‍රෝ මියර වලින් විත් කයිනටෝකෝම්, සෙන්ට්‍ර මියරේ තියෙන කයිනටෝකෝම් වලට තමයි සම්බන්ධ වෙන්නේ. මයික්‍රොටිබියුලර් කියන්නේ සුද්ධ නාලිකා මගින්. ඒතකොට ඒව කෙටි වෙනකොට මේක මේ ජෝඩුවම මේ පැත්තට යනවා. මේ වර්ණ දේහාස දෙකම මේ පැත්තට යනවා. පටන් ගත්ත එකේ වර්ණ දේහාස දැන් මේක දෙකයි මේක දෙකයි. එතකොට 4යි 4යි 8යි 4යි 12ක් තිබුණා. දැන් තියෙන්නේ මෙතන මේ පැත්තට 6යි මේ පැත්තට 6යි ගියේ. කියන්නේ වර්ණ දේහ පටන් ගත්ත එකේ 6ක් තිබුණා. දෙකයි හතරයි හයයි දැන් තියෙන්නේ වන්න දේහ තුනමයි. එතකොට එහෙනම් ඌනනයක් වෙලා දැන් ආය අලුතෙන් න්‍යස්ති පටලය න්‍යස්තිකාව කේන්ද්‍ර දේහ හැදෙනවා. දැන් මේක ඊට පස්සේ මොකෝ වෙන්නේ, ඌනනේ දෙවනි විභාජනයට යනවා. එතකොට ඌනනේ දෙවනි විභාජනය අපි දන්නෝ ඒක දැන් හරියට අර අනුන්නයක් වගේ. මේ තියෙන්නේ ඌනනේ දෙවනි විභාජනය. මේ එක එක සෛලය වෙන වෙනම දැන් අතන අපිට අර තියෙනවා මෙහෙම කළා මේක මෙහාට යනවයි කියලා. මෙන්න මේ ඊරට මේක සම්බන්ධයි. එතකොට මෙන්න ආපු දෙක මේක සෛලයක් මේ අනිත් සෛලය. මේ සෛලය යන්නෝනේ බෙදිනවා. දැන් අන්නන්ට සමාන විදියට සමක තලයේ මේ තනි පේලියකට අර වර්ණ දේ සැකසෙනවා. මේකේ මේ විදියට සැකසিলা මේකෙන් සෛල දෙකක් අන්නෝනේ වගේ හදනවා. මේකෙන් සෛල දෙකක් හදනවා. එතකොට මේක අනුනණයට සමානයි. මේක ප්‍රාග් කලාව දෙක, යෝග කලාව දෙක, වියෝග කලාව දෙක, අන්ත කලාව දෙක. එහෙම හදමු. එතකොට මම හිතනවා ඔබට හොඳටම තේරෙන්නේ නැති කියලා. දැන් මේ දෙක අතර වෙනස තමයි මේ තියෙන්නේ. මේ පැත්තේ දාලා තියෙන්නේ මේ අනුනණයක්. අනුනණයක් දාලා තියෙන්නේ. මම මේක සචුට්ට පුංචි කරන්නම්. පේන්න ඔගොල්ලෝට එක සැරේටම. චුට්ට පොඩි කරන්න. දැන් මෙතන තියෙන්නේ අපහැරිලි මේ එකම සෛලය. මේ පැත්තට මේ ඌනණය වෙලා තියෙන්නේ. මේ ඌනණයේ පළවෙනි විභාජනයේ සෛල දෙකක් හැදුනා. මේක තිබුණා හයක්. මේක දැන් තුන බැගින් තියෙන්නේ. ඒ දෙක ආයිමත් තුන බැගින් තියෙන දෙකයි, තුන බැගින් තියෙන දෙකයි වශයෙන් ද්විත්‍ර සෛල හතරක් හැදුවා. මේක මොකෝ වෙන්නේ, හයෙම තියෙන ද්විත්‍ර සෛල දෙකයි. එහෙනම් ඒක ගුණ ද්විගුණ සෛල දෙකයි, ඒක ගුණ සෛල හතරයි. එතකොට මෙතන විභාජන එකයි, මෙතන විභාජන දෙකක් වෙනවා. ඌනණය වෙන්නේ මේ පළවෙනි විභාජනය. එතකොට මේ ඌනණයයි අන්වණයයි අතර වෙනස්කම ඔතන ඔයගොල්ලන්ට පැහැදිලිව තියෙනවා. එතකොට මේකත් ඔයගොල්ලන්ට ඕනනම් ලොකු කරලා බලන්න පුළුවන් මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. සම්පත් පොතේ නෝට් එක තියෙනවනේ ඔයගොල්ලන්ට. එතකොට මේ දෙක අතර සාරාංශයේ ඌනණය අන්වණය අතර වෙනස්කම බලන්න මොකද්ද කියලා. මේ එකම සෛලයක් තියෙන්නේ. ඌනණයට ලක් වෙන්නත් පුළුවන්. ප්‍රජනක සෛල අනුනණයයි ඌනණයයි දෙක මාතෘ සෛල බෙදෙනකොට වෙන්නේ නැවත නැවත මාතෘ සෛල. දැන් සුක්‍රාණු මාතෘ සෛල වලින් තවත් සුක්‍රාණු මාතෘ සෛල හැදෙන්න පුළුවන්. එතකොට අනුනණය. සුක්‍රාණු මාතෘ සෛල වලින් ද්විතීක සුක්‍රාණු සෛල හැදෙන ඌනණය. ඌනණය. ඒ ඌනණය වෙනකොට ද්විතෘ සෛල වල ඒ මාතෘ සෛලයේ තිබුණු වර්ණදිය සංඛ්‍යාවෙන් අර්ධයයි. මෙතන මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවට සමාන සර්වසම ද්විත්‍ර සෛල දෙකක් ඇති වෙන්නේ, අසමාන ද්විත්‍ර සෛල හතරක් ඇති වෙන්නේ මෙතන. මෙතන විභාජන එකයි, මෙතන විභාජන දෙකයි. මෙතන අවතරණයක් වෙනවා, මෙතන වෙන්නේ නැහැ. මෙතන යෝග කලා තලය මත සමජාත වර්ණ දේහ තනි පේලියකට සැකසෙන්නේ. මෙතන පේලි දෙකකට අහඹු ලෙස සැකසෙන්නේ. ඉතින් ඔන්න ඕවා ඔයගොල්ලන්ට කියාගන්න පුළුවන් වෙනවා. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. දැන් ඒ රචනා ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න මේ ඇසුරෙන් ඕගොල්ලන්ට අහන ව්‍යුහගතයකට හෝ බහුවරණයකට උත්තර ලියන්නත් මං හිතනවා මේ නෝට් එක ප්‍රමාණවත් කියලා. ඕගොල්ලෝ දෙතුන් සැරයක් මේක කියවන්න. මං ඊළඟට තවත් රචනා ප්‍රශ්නයක් ඉක්මනින්ම දාන්නම්.